න්රජ පෙරමණේ මධ්‍ය හමෝට පැමිණි ඔබ සිරු දෙනාම අප ඉතාම සාදරයෙන් පිළිගන්නවා අද මේ මාධ්‍ය හමුවේ අරමුණ වන්නේ මේ වෙන විට ඇතිවී තිබෙන මේ කුරුන්දි විහාර පුරාවිද්‍යා පරිශ්වය සම්බන්ධයෙන් මතුවෙලා තිබෙන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජන් රජ පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කරන්නටයි මේ හමුව අපි පවත්තන්නේ. අද මාසමක සභාගි වෙනවා අපේ පක්ෂේ සමාපති විශේෂක් ඥවෛද්‍ය අජිත් අමරසිංහ මහතා සාමම දේශපාර්මන්ලෙ කරු පරණොවිතන. මේ අර්බුදය කුරුන්දි විහාරය ඒ පුරාවිද්‍යා පරියේ ඇතිවෙලාතිෙන්ම ඉඩම් සම්බන්ධී. කුරුන්දි විහාර පුරාවිද්‍යා පරිශ්‍රය කළ කියන්නේ මුලතිව තිශිකේ උතුර පලාාතයේ මුලතිවුතිසිික්කේ නැදුංකණි පළ ප්‍රදේශයේ, රක්ෂිත වනභූමි භාගයක පිහිටාතිබෙන පුරාවිද්‍ය භූමි භාගයක්. ප්‍රධාන වසේම රක්ෂිතයක පිහිටා තිබෙන පුරාවිද්‍යා භූමි භාගයක් ඒ වගේම ඒ බෞද්ධ පුරාවිද්‍යා පරිස්ත්‍රයක් කලා අපිට හඳුන්ට පුළුවන්. දැන් මේ සම්බන්ධයෙන් මේ අර්බුදය මතුුණේ ඇත්තටම මේ ඉඩම් අර්බුදය සම්බන්ධයෙන් මේ වර්තමාන ජනාධපයුතුමාගේ මැදිහත්වීම ඒ ක්‍රියා කලාපය ආසිතව ප්‍රශ්යම් මතුවෙලා තිබෙන ඒවගේම තමයි ජනවිතමයි විිසදන්න තයි මද්‍යහත් වෙලා තිබෙන නමුත්ේ ඉද ප්‍රශ්නය ම වෙලා තිබෙන පුරාවිද්‍ය කොමසාරසියන්රා අනුට මනතුන්ගම මතා ඉල්ලාස් වෙලා තිබෙන ද පුරාවිද්‍ය ශේත්‍රයේත් අවුල්ලක් ඇවෙලා තිෙනු හැමතැනකම කිසිම් අසාහනයක් දල්ලමින් තිබෙන මේ ගැටලුවේ ඉතිහාස පොඩ්ඩක් ොළ බැලුවත්ව මේ විද්‍යට ආරම්භ වනේ මේ තිසවරදු යුද්ධය පස්සේ මේ උතුරණැගෙනහි ප්‍රදේශයේ පුරාවිද්‍ය ස්ථාන හොයල බලලා සංග්‍රශ්ණය කිරීමේ ගුමනාව සහිතව ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පුරාවිද්‍ය කාර්ය සාධක බලකායක් පත්කිරීමෙන් තමයි මේ ප්‍රශ්නය ආරම්භ වනේ. ඒ පුරාවිද්‍යා කාර්ය සාධක බලකායට පත්කරපු අය සම්බන්ධෙන් අපේ ගැටලුවක් නෑ එතන පුරාවිද්‍යාඥඥෝ ස්වාමීන් වහන්සේලා හමුදාව නිලධාරීියෝ, රජයේ පරිපාලණ නිලධාරියෝ ජනමාධ්‍යා ඇතනවලා එම සැලකිතුු කණ්ඩායමක් හිටියා. ඒ අය සම්බන්ධයෙන් අපේ කිසිම ගැටලුවක් නෑ. නමුත් ඒ කමිටුව පත් කන්න වෙලාවේ කාර්සාදක බලකාය පත්කන්න වෙලාවේ සාධහරණ විරෝධයක් නතු කලා ඒ උතුන් නැගිනී්‍ර ප්‍රදේශේ බහුතර ජනතාවක් වන්න. දෙම මුස්ලිම් දෙගොල් එකුතු කළහ පස්සේ බෞතයක් වෙන ඒ ජනතාව නියෝජනය කරන. කිසිම ආගමික නායකෙක්වත් සාාස්ත්‍රාඥ්ඥයෙක්වත් කවුරුවක්හත් හෙටි නෑ කියලා. ඒ විරෝධය යම්යම් දේශපාල්ඥනෝ තදී මතු කළා. ඒ ඒගොල්ලු මොන අර්ථයකින් එක මතුලලා ඒ දේපාල්නව විධවිධ න්‍යාපත්‍රය ඇතයක මතු කරන්න ඇති කියෙ ලිට හිතනවා. මොන අර්ථයෙන් මතු කළත් ඒ විරෝධය ඇතුළේ සාධාරණ පදනමත් තිබුණා. එ ඒ නිසා, ඒ විරෝදධය තිබද්දත් ඒ කමිටුව යම් වැඩකොටසක් කරලා තිබෙනවා. නමුත් මේ සම්බන්ධෙන් ඇති මේ අබුද්ධය මේ ම ඇතක හදිසිේ ඉස්මත්ත ටැවිල්ල තිබෙනවා. ඉති ඒවගේ වෙලාවක රටේ ජනාධිපතිවරයාගේ වගකීම තමයි ඒ ප්‍රශ්නයක් විසඳැන එක. නමුත් කනගාටුවට වගේ ජනාධිපයතුමා මේක මැදිහත් පෙන්ඩ අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා ප්‍රශ්නය තවත් ඔයාකූල වෙලා තවත් නැති ප්‍රශ්සත් ඇතිවෙනවා. වගේ තමයි අපට පෙනෙන්නේ. ආන්නේ නිසා අප මේවා ගැන වගේ මසාගත පක්ෂයක් හැටියට අපේ පක්ෂය ස්ථාවරය සාමය සම්බන්ධය අපට තිබරණ යම යෝජනාවක් ඉදිරිපත් කරට අපි යෝජනාව ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයම මේ ප්‍රශ්නය විෂඳීම සම්බන්ධයෙන් ඒ මැදහත් වෙලා කටයුතු කරප සාකච්ඡා ක්‍රියාවලයේදී. මේරටේ හිටපු ඉන්න ප්‍රධානපළේ විද්ධත එෙක් වන මුෘත්තික පර්ේෂකයෙක් වන අනුර මනතුංග මාහාචාරය අනු මනතුංගට ඉල්ලාවීමට.වැඩකටයුතු සිද්ධකරපු ආකාරය අපි කිසිසේත්ම අනුවත කරන්නේ. අපි එක හෙලා දකිනවා. අනරු මනතුංග භාරගත්ති අර කමිටුව කරගෙන ගියාපු වැඩ කොටසක්. අනුමටතුන්ගේ මුද කමිටු හිට ඉන්නැ නමුත් ඒ පුරාවි්‍යා කාර්ශක සාධක බලකාය කරගෙනගේ වැඩ පිළිවෙල ඔහු ඉස්සරහට අරගෙන ගිය. ඒකෙදී ඔහු කටයුතු කළේ ම හිතන්නේ වගකයුතු නිධාරී කැටියටයි. එම නිසා ඔහ ඉවත් කරන්ට වැඩකට සිද්ධීම අපි කිසිේත්ම අනුමත කරන්න නෑ. ජනනාල්පත්තුමා මේ ප්‍රශ්යට මැදිහත්වීම අප අගේ කළ නමුත් ජනනාල්පත්තුමා මැදියත්තු ආකාරය අපිට පිළිගන්නට බැහැ. එම නිසාද, වශ්‍ය ප්‍රශන කොඩා ඇව ලාලත්ිෙනවා. ඒ නිසා අප යෝජනා කරනවා අපේ පක්ෂය මේ පහසුවෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නය තවදුරට තුොයාකූල කරන්න නැතුව මේක විසඳන්ට කියලා. ඒ සඳහා අපේ පක්ෂය යෝජනා කීපය කුත්තිබෙනවා ඒවා විශේෂශන වෛද්‍ය අජිත් තමරසිංග මහතා ඔබට ඉදිරිපත් කරයි. මම ඉතාම අපේ අපි මිතිකො යෝජනා පදනම්වෙන්න ඕනි මොන තත්ත්වයද කියලා අපි කියන්න කැපති. අපි ජනධපත්තුමට කියන්නේ ජනතුමාට විදු මත යන්ට පුළුවන් ඉතිහාසය සම්බන්ධයෙන් අපි අතීතිය සම්බන්ධී මේ අපටත් එහෙම තියෙනවා. නමුත් ඒ සියල්ලට උඩින්. රටේ නායකයා හැටියට මේ ප්‍රශ්ේ විසඳද්දීමම කිතාම සංවේධ ප්‍රශ්නයක් මේ පශසේ විසිඳීමේදී සත්‍යය මත යුක්තිය මත, සාධාරණත්වය මත පහිටල නීතිය ක්‍රියත්ම කරන්නි කළ ඇපි කියන්නේ. සත්්‍යය මත යුක්තිය මත සාධාරණත්වය මත පහිටවල නීතිය ක්‍රියාත්ම කරන්නට රාජනායකයා හැටියට මෙැදවත්ව වැටි තමයි දේශපාලච්චයගේ කාර් භාරය විය යුත්තේ. කෝමත සත්‍යය මත පදනම් වෙන. මෙතන සත්‍යය කරුල් ටික්තිවෙනු. ඒ කරුණු මේ අමහා අභිරහස්නෙවේ මේ පුරාවිද්‍යා පරිසරය මොකක්ද මේක යිතිහාසික පදනම්මොකක්ද මේ මේ පුරාවිද්‍යා පරිස්සය කොහමද ගැසට් කලේ ඉංග්‍රීසි ආන්ඩුකාල මේ විඩම්ින් කරගත්තය කොහොමද ඊට පස්සෙවා පුරාවිද්‍යා නීතියට එකතුන්නේේ කොහොමද යුද්ධ කාල මේවා පැවතුනන්නේ කොහොමද වගේ සත්්‍ය කරුණුටත්තියන ය ඔය ගැඩ බැරිීමමහා අිරහස් දෙේ ට කරනෙව. යෝගේෙම තම යාමය මාර්ථකත නැවි ලතිර මේ වැ අවුදු සිය ගාන ිනිස්සු කුමරග ඉඩම් වග කර හිටියගේ කරුණු කාරණ ඉතිරි පත් කරනවා. වගේම අපට පේනවා ඇහෙම. ූ බගේ හෙම රුද ගන ඉඩන් කරන දන්න නමුත් අකර පාක හයක ඉඩන් වගාකරපුඒ යම් කි ප්‍රශ්නයක් තින පිසඳ ගන්ඩට. එතකොට ඒ ප්‍රශ් කරු හැට බාරගැන්න. ඊ ලඟ තම සමහරයි චෝදනා කරනවා මේ අනවසර දම් දිකල තියන ට කඩම් බලත් කාරෙන් අල්ලගෙන තිනවා කිය ඒවත් හොයා ගැඩ පුළුවන් කරුණු කාරණ. එතකට මේ කරුණු කාරණ නිසි පරිදි තක්ෂියරු කරගඩ රාජනායකයට පුළුවන්කමතියෙන්ට ඕනි කෙනෙක අපේ අදහස. දෙවැනි මේක යුක්තිය මත විඳන්ට. යුක්තිය මත විස්දන්ඩ කළ කියන්නේ අපි කියන්නේ පුරා්‍ය පරිශ්‍රයක් මේ බෞද්ධ පුරාවිද්‍යා පරිශ්‍රයක් වනාාත් මේ ස්ථානය පුරාවිද්‍ය අරුමයක් කළ කියන්නේ හැම ජනකොටසකට මයිතික. ඒකට දෙමළ සිංහල හින්දු බෞද්ධ කතෝලික බේදයන්නේ පුරාවිද්‍ය අුරුමයක් කියන්නේ ජාතිකරුමයක් ඒකට පුරවැසිය සලු දෙනාම ජනවාර්ග ආගම් බේදකි තොරව ගරු කරන්නටෝ. ඒවගේම තමයි ඒ පුරාවිද්‍යා නීතිය ඉඩම් නීතිය දෙම නුසයටට එක විදිකට සිංහල මනුසයක තවවිදිකට බෞද්ධයන්ට තවිදිකට හිඳුන්ට තවිදිකට කියලනේ කාට සාධාරණ නීතියක විදිරි ප්‍රියාත්ම කරු යක්ති ම පදනම්වන්නට. ඊලං කාරණය තමයි සාධාරණත්වය මත පදනගවේ සාාරත්්‍යය මත පදනගෙල කැන මේ නීතික ක්‍රියාම කරගණ යන්දගේ යාට පස්සේ අපි හිතම පුරාවිද්‍යා පරිසයක පරිසයක භූමියක යම් කිසි පිරිසක් පදිංචි වෙලා ඉලට තමගේ ජවන පපායක කරෙන න කියල කරුන්ද විර ප්‍රදේන වැඩත් ප්‍රදේශවල මතු න්න පුලුව තකොට ඒ පිරි ඉවත් කරන්නඩ ඕන්න ඒ ජනතාව ඉවත් කරන්න ඕන්නම් එකකොල්ලගේ ජීවෝනෝපයන්ට හානි නෝනාකාරයකට එක කරන්න. අනවසරය ඉදි කිරීමම් කරලා තිබෙනවනම් ඒවා ඉවත් කරන්න. ඒම ඒවට සාධාරණය ෂ්ට කරන්න. මම හිතන්නේ අපේරටේ ගොඩක් පුරාවිද්‍යස්ථාන බෞද්ධ රාවිධ්‍යස්ථාන, බෞද්ධ භික්‍ෂූන් වහන්සේල කවුරුවක්වත්. මේ විරුද්ධ වේ කියලා මිනිසුන්ගේ මිනිසුන්ගේ ඉඩකඩන් බලින් පවරගන්ට නැත්ත මිනිසුන් ජීෝනෝපායන් නැති කරනවට එහම විරුද්ධය කියලා අපි විශ්වා කරන්නේ නැහැ. එහම තත්වයක් එතරනෑ ද කවුරුත්කඒවගේ තත්ත්වයක් හදන්ඩ හදනවා. එම නිසා අපි යෝජනා කරන්නේ. මේ ප්‍රශ්නය ජාතියාගම් ප්‍රශ්නයක් ඇති කරන්න නැතුව. මේ හොඳට සාමයෙන් වැඩ කටයුතු කරන්නේ ගිය මේ මිනිස්සුන් ගතර අලුත් ප්‍රශ්න ඇති කරගන්න නැතුව සත්‍ය යුක්තිය සාධාරණත්වය මත ඉඳලා මේ ප්‍රශ්ය විස ණන්ඩිගෙනකත අප යෝජනා කරන්න. එතකොට අපි එක්ත් ජනරජපරපොන හැටියට මේ සම්බන්ධයෙන් සංයුත්ත යෝජනා කීපයක් අපි ඉදිරිපත් කරන්නට කැමති. ඒ සම්බන්ධය මම අදහස්ථක් වන්ඩ ආරාධනා කරන, අපි පක්ෂේ සභාපති විශේ සඥ්ඥ වෛද්‍ය අජිත්තමරසිංහ මහතා ඇතුමා වෛද්‍යවරයකුට අමතරව රාජ්‍ය සම්මාන දෙනපු ඉතිහාස පර්යේෂකීත් මෙමනිසා මමහිතන්නේ එතුමා ගැන සවිස්තරව අපි යෝජනා මනුවද කියලා ඉදිරිපත් කරයි. ඊට පස්සේ ඔබට මතුවෙන ප්‍රශ්ස සම්බන්ධී අපට සාකච්ඡාවක් කරන්නට පුළලො බොමිසති. සු සධාවක් මම එක්සත් ජාජ පෙරමුණි සභාපති විශයක්ෂම වෛන්ජාජීත් තමරසිංහ මෙ අද පටේ විශාල පිරිසකගේ සාකච්ඡාවට පත් වෙලා තියෙන මේ කුරන්දි විහාර පරිශ්‍රය ආශ්්‍රිතව පැනැගී තිබෙන ගැටලුව පිළිමඳව එක්සත් ජනරජ පෙරමුණි තාාවරය පැහදිලි කරන්නයි මම අද සූතානම් වන්නේ. අපි එක්සත් ජරජ පෙරමණ සාමාජිකෙන් හැටි විශ්වාස කරන දේතමයි රටේ ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට ඒ ප්‍රශ්නය පිළිබඳව විවෘතව අවංකව සහ විද්‍යාත්මක ප්‍රවේශයකින් යුතුව ඒ ප්‍රශ්න විසඳ ගති යුතුයි කියලා. එතකොට මේ කුරින්දි විහාර පරිශ්‍රය ආශිතව ඒ ඇතිවෙලා තියෙන ප්‍රශ්නය ගැනත් අපි එවැනි විද්‍යානුකූල ප්‍රවේශකින්කමයි කතා කරන්නේ එක නිසා මම යම්කිසි ආකාරයකින් දීර්ග කරුණු පැහැදිර කිීමක් කරනවා එය දීග කරුණු පැහදි කිරීම අත්‍යවශ්‍ය වන්නේ මේ ප්‍රශ්නය අද දුරදිග ගහිලා සංකීර ප්‍රශ්නයක් පවට පත්වෙල තිය නිසා සත්‍ය හරියට වටහා ගැනීමට නොහැති ආකාරය පශ්නයක් පාට පත්වල තිය නිසා. කොරින්දි විහාරය කියන එක ඇති කරලා තියෙන්න්නේ කිස්ටුපූර්ර එකසය ගණන්වල කල්ලාට නාග කියන රජතුමා ඒ බව මහාවංශය පැදිලි කරවා. මහාවංශය මෙට මෙහෙම සඳහනක් තියෙනවා. මේකැන්නේ ක්‍රිස්ටුපූර් එකසිය නමේ සිට එක්සිය තුන දක්වා සිටපු ඒ කල්ලාට නාග රජතුමා, ම් රුවන් මල්නම් මහාසයහොත් වැහි වැලිමුලු සිහාහය පවෞරුදු කරවේ එත මේ කුරුන්ද පාසක නම් විහාරයද කරවිය කියලා. ත මේක ක්‍රිස්තුපූර් පර්ෂ දක්වා දිවෙන ඉතිහාසයක් ඇති පරිශ්‍රයක් පුරාවිද්‍යා පරියක් සහ ඉතාමත්ම වැදකත් පුරාවිද්‍යා පරිය. එතට මේ පරිශ්‍රයේ කොරදි විහාරය නම් විහාරයක් තිබෙන තියෙනවා.ඒ විහාරය ආශත්‍රිතව තවත් වෙෙර විහාර රාශ්‍යයක් තිකල තිෙනවා එ වගේම මේ ආශ්‍රිතව වැක් තියෙනවා කුරින්දි වැව කියල එකට හඳුන්න්නන්නේ මේ පිහිට තියෙන කන්දට කියන්නේ කුරින්දි මය කියලා ඊට අමතරව මේ බැවහි එ කෙලවරක ට බටහිර කෙලවරේ තියනවා ගල්පාලමක් සියලු දේවල් පුරාවිද්‍යා ස්ථානඒ වගේම මෙහි තිබල හමුවෙලා තියෙනවා ඉපැරණි යකඩ කම්හලක් මේ යකඩ කම්මෙහි නෂ්ටවේෂ යබොර සාධන නොත කොටස් කබොක් ගල් කැබෙලි වගේ හම්බල තියෙනවාමට අමතරව කොරින්දි ගාමනම් ගමක් මෙතන පැවිති තියෙන මේක බොහෝ විට ගමක් නෙවෙයි නගරැක්් ටිරතමයේ ඒ යුග පැවැතිල තියෙන්නේ විශේෂම නැගැනහිර වෙරලා ආශ්‍රිතව සිදුුවච්ච වෙළඳ කටයුතු මෙතරන සිදුවෙලති සිතකොට මෙහි විහාරය පමණක් නේ විහාරය හාශත්‍රිතව බොහෝ නටබුන් තිබල තියෙනවා නටබුන්වල විවිධ කොටස් අද වෙනුණුත් හම්බෙල කියයනවා. එදවට මේ කොරින්දි ්‍යහාරය ආශ්‍රිතව මුලින්ඒ නටබුන් හයාගෙන තියෙන්නේ හෙන්රි පාක කියන්න බ්‍රිතාක්්‍ර ජාතික ඉන්ජිනීරුවර්යා මේ ඉංජිනවරයා එක්දාස් අටසය අනූගණන් වල මේ පරිස්ශ්‍රේරිි දැකල තියෙනවා මේ පරිස්ශ්‍රය දැකලා ඒ පිළිබඳ වාර්තාවක්කි දිරිපත් ක තියවා. ඒ වාර්තාව ඇසුරෙන් එක්දාස් තමසය තිස් එකේදී මේ ප්‍රදේශය ගවේෂණය කල්ලා මේ ප්‍රදේශය එක්දදාස් සමසය තිස්තුනේදී මේ ප්‍රදේශ ඇති අක්කර හැත්ත තුනක පුරාවිද්‍ය පරිශ්්‍රක් හැටියට කැසැ කල් තිය.තු මේ පුරාවිද්‍ය පුරායිධ්‍ය ආරක්ෂිත ස්ථාන කෙටකමයි. නම් කරල තියෙන්නේ මෙවැනි පුරාවිද්‍ය ආරක්ෂිත ස්ථානයක් ආරක්ෂිත ප්‍රදේශයක් ඇතවශයෙන්ම කිසිම ආකාරයක අයකුට පදිංචවීමට හෝ වගාකිරීමට හෝ වෙනත් ආකාරෙක් කටයුත්තකට හෝ යොදා ගැන්න පැහැ රාවිද්‍යා දෙපාර්ත්මින්න්තුවේ අසරණ තුකට මේක මේ මෑත කාලයේදී යම්කිස් කෙනෙක් ගිහිල්ලා සීමමාන් ිර්ණය කල්ල ලකුණුකර ප්‍රදේශයක් නෙවෙයි ඇත්තවශයෙන්ම අක්කර හැත්ත තුනක වගේ ප්‍රදේශයක්. නිීත්‍යානුකුල් ලස ක්දස්ටනම සිතිස්තුන වර්ශයේදී කැසට කලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශය එහි යම්කිසි ආකාර ෘෂිකාර්මි කටයුතු වගේ සිද්ධවල තින මේක උතුරු පලාාතය පමණක් නෙවෙයි දකුණේ උතුරු මැද සියුණු පලාාත්තමි පුරාවිද්‍යා රක්ෂිතවලට ඉහිල්ලා වෙනත් පුද්ගලයන් පදිංජවීම ඒ ඒවය වගා කටයුතු කිරීම සිදු වෙන දෙයක් විශේෂයෙන්ම ඔය හේන් වගාවගේ කරවා ඉට පස මේ හේන් වගවට අමතරව සහට කුඹර වගව කරන පුරාවිධ රක්ෂිත ොම අනවසර දේවල්. අනවසරයි යම්කිසි දෙයක් කිරීම අවුරුදු ගණනාවක් කළත් එය කිසි මහකාරයකින් ඒ නීති්‍යයනුක කුළුුවයක් බොට පත්වන්නේ නෑ ඒක හොඳ ැි මතක තියාග පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ ගුණගිල්ලක් හදල අවුදු සීියක් ගත වනත් එහි වගාවක් කළ අවුරුත් සීජක් ගත වනත් ඒ වගා හෝ ගොඩනැගිල්ල නීතියනකුළල ගොඩනගිල්ලක් වන්නේ නෑ කියන අපි මුදින් මතා පතක තමක්තුම් එතකොට මෙහෙම තිබිච්චම මේ කුරින්දි විහාර පරිශ්‍රය හිීතිබී හමු වෙල තියෙනවා අටවෙනි සීවසට අයිති සෙල්ලිපිය මේ සෙල්ලිපියම් හමුුවනකොට ෙ සෙල්ලිපිය කොටස් වෙල තියෙනවාන කියලා මේ ඉන්ස්ක්‍රිපන් සිිල්ෝන් කියන ඒ ගන්තයේ එල්ි සංග්‍රහය සඳහන් වෙනවා මේක හම වෙන කොටත් මේක කොටස් වට කල්තර මේ මේ කොටස් වල්ට කැඩීමක් සිදුවෙලා තියෙනවා එක මෑත කාලෙදි සිදුවීමක් මේක පැරණ සිදීමක් මේ චා කෝඩු කුගරේ කියන මහත්මයා ඒ පුරාවිද්‍යා දක්ෂක ජෙනරලා තුමා ඉතින්ට යනොටත් මෙ කොටස් සම්බලකන්නේ තර මේක කියවීමක් තියෙනවා මේ කියවීමත් ඇත්ත වශයෙන්ම කොටස් වශයෙන් තමයි කරන්න පුළුවන්ගෙන මේ මේ පොතේඒ කියීමම් සඳහන් වෙනවා මෙහි සඳහන් වන්නේ මෙ අභය ගිරේ විහාරයට සම්බන්ධ විහාරස්ථානයක් කලවර අපට අපි ඉතිහාස ගෙන දන්නය දන්න. අබේගිරේ කියන මහායන සම්ප්‍රදායට අයිතිය විහාරයක්ඒ විහාරය ආශත්‍රිතව තිබච්ච විහාරයක් තම මේක ඒවාගේ මෙහි වැඩගත් කටයුත්තක් පවෙල තියෙනවා ඒ තමයි අටුවා ලියන කොට සිහටවාක්තිව තින කුරුන්ද අටවා කියලලා කුරුන්ද ටවා ලියල තිනෙන මිතන මේ පරිස්ශ්‍රේ.තකොට ඉතාාවත්ව වැදගත් යිතිහාසික යිතිසි කරුණු රැසක් හ සම්බන්ධත්ත ස්ථානයක් තම ස්ථානය දැනට චෛත්‍යක් පේටල තිෙනවා. එතන මෙහෙම තිබිච්ච මේ සියලුදේ ඇත්තවශය මුලතිව ගණ වනය ඇතුළ තමයි මේ දේවල් තිබුණේ මුලතිව ගණවනය තුළ යයම් පිරි හේන් ගොවිතන් කරලා තියෙනවාඒවගේ හේන් ගොවිතන් කරපු කොටස් කුඹුරවාට පත්වෙල තියෙනවා මේවා අම ඉස්සල්ලක වූ වගේ නීතිවුරෝධී කටයුතු. එතුට ලංකාවටපස අප යුද්ධාව හැත ගනන් ලග හගේ දල අවු තිහකට අතිකල් කාලක්ම යුද්ධතිවුුණා මේ කාලය තුළ මේ මුලතිව ගනවනය තුළ ඔබ දන්නවා එල්ට සංවිධානය ඔවන්ගේ යුද කටයුතු කළ යුද කටයුතු කිරීමේදී බොහෝදුරට වනය ෙල්ලි පහරීම ඔ ඉට දුන්නේ නෑ කිසිවෙකොට මොද එතකොටඒඒයගේ ුල්දකටකුට ප්‍රශ්නයක්ක් ව නිසා ගන් ට පලන්න පුොලන්නිසා. ශාක ඉතිමිච්ච ගස් කොලන් විනාස නොකලට. අප්‍යන්තරයේ සමහර විට මේ තිබිච නටබුන්ට අනිවාර්යම හානයක් සිින්දු කරන්න. එ මේ නටබුන් හානි කිරීම ගැනත් පම සඳහන් කරන්න ඕන නටබුන් හානි කිරීම උතුර පලාතය පමණන්නේ දකුණේ පවසිද්වෙන. තැන් උදාහරණැක් හැටියට කෝට්ටේ රාජධානී තිබිච්ෂ ඒ සියලු නටබුන් අද වෙනකොට ඒ කාලෙක් දස් නමසි තිස් ගනන්වල විසි ගනන්වලගේ හදෙවල්ල පාදම කොඩ ැගලල්ල පාදමට ර්ගෙන තියෙන. මේක සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියාවලියත් ඒ ගල් තියන ගල් කුඩු කල මේයි කිසිම ආකාරෙක වටිනාක කමන් නොදන්නපුක් කියලලා මේ කුඩි කරතකට මේ කරුණු වලට අපිට සමහරලාට ජාතිවාදී ප්‍රවේශයක් දෙන්න බෑ සමාලට මේක කරන්නේ ඇත්තෝම ආත්මාාර්තකමිලෙස. මේ ආත්මාර්ථ කාමයක එෙක් කරන කියන එක සිංහල දෙමල කියලා වෙනසක් නෑ. ඒ සිංහල දෙමල සියලු දෙනාටම තියෙන දෙයක්. මේ වගේ නටබුන් විනාශකිරීම ංහල පලාත්වල වගේ ද්‍රවිට පලාාත්තුලත් සිද්ුව වෙන බොහෝ විට මේමට විශේෂ වූ විශේෂහෝ අදහසක් ඇතිව මෙ විනාශ කරනට වඩා බොහෝ දුරට වෙන්න මෙ විනාශ කිරීම ඒ අගේ ආත්මාර්ථකාමී ක්‍රියාවන් නිසා සිදුවීම. මේ ආකාරයටම තමයි උපදන්නවා අපිත් දුණු පළාත්වල පවා නිදන් හොරුන් ඉන්න මේ අය විනාස කරනෝ බුදු පිළිියො විනාස කරනවා චෛත්‍ය විනාස කරනෝ සේලුමු දේවල්වලට කිසි ආකාරක ආගමික හෝ ජාතිකවාදී පතනවක් නෑ. එරට අපි යම්කිසි ආකාරයක විනාශයක් වෙලා තියෙනවන ඒ හැම විනාශයටම ජාතිවාදී හෝ ආගමිකවාදී අර්්‍යයක් දෙනවා නම් ඒ අර්ය නොදීමත් මම හිතන්නේ අපි සුදුසු නෑ අපි කළ ුත්තේ ඇත්තවශයෙන්ම මෙහෙම විනාසයක් වෙලා තියෙනවා කියන පැහැදිින්න විතරයි සහ ඉදිරියේදයේ විනාශය ඇතිවීම වැඩක්වීම තම සිදි කල ුතු. ොට මෙහෙම ඇතිවිච්ච මේ පරිශ්‍රය යුදය අවස්සන අවසන් වනාට පස්සේ මේ පරිශ්‍රයෙහි මේ ප්‍රදේශ පමණක් නෙවින් නැගෙන්හර පලාතේඒ තියන බෞද්ධ නටපුන් ගැනස්ොෑ බැලීම සඳහා කමිටුවක් පත් කලා හිටපු ජනාප ජනාතිපති කෝටාභේ රාජ්‍යපක්ෂය මැතිතුමා. ඒ කමිටුව පත්කළ අවස්ථාවීදී ඒ ප්‍රදේශයේ තවි සහ මුස්ලල් මාජන නයෝජීතයන් විරෝධය පල කළ මොකද ඒ කමිටියේ සංයුතියට ඒ ප්‍රදේශයේ බහතර ජනකොටස් නියෝජනවෙන අය පත්කේ නෑ කියලා. මම හිතන්නේ මෙහිත් අම්කිසි සාධාර්මත්‍යයත්තියවා මොකද එවැනි කමටක් පත් කළහො කළහම එහි කිසි මාකාරක ජනවාර්කික භාවය පිළිබඳ සංවේධතාවයක් ඇතිව එය තුළම කැටුලොක්මතිව බොෝදුට සංවවිධතාවය ඇති කර ගත්තා නම්. ඇතැම් ප්‍රශ්න ඒ කමිටුව තුළම විස්නාගැනීමට හැකි අවති වුණම්. එත මේ කමිටුව විසින් පසුව හඳුනාගෙන තියෙනවා අකර දෙසීය හැත්ත ගණනක ප්‍රදේශයක් පෞරාණික වැදගත්කමක් ඇති නටබුන් තියෙන ප්‍රදේශ හැටියට. මේ ප්‍රදේශය තුළ මම ඉස්සල කිවෝ වගේම ඒ විහාර පරිශ්්‍රය පමණක්ේ විහාර ආශ්‍රි පරිශ්්‍රය පමණක් නෙවෙයි ඒ ආශ්‍රිතව තිබච්ච ග්‍රාමෙහි නටපුුන් ඒ ආශත්‍රිතවතිබිච්ෂ යකඩ කම්හල්වෙල නටබුන් ඒ වගේම අ ගල්පාල්ම වගේ තැන් තිබල තියෙන. එතට මේ සියලු ස්ථාන අයත්වෙනසේ තමයි මේ ඒ ඒ ප්‍රදේශය පුරාවිද්‍ය වැදගත්කමක් ඇති ස්ථාන කැටිල්ලා කුණු කුලකින්. එතකොට ඒ හැරු නහම මේ ප්‍රදේශය තුළ ඒ වෙන විටත් රම ඉස්සලකිවගේ පැරණි ඉපැරණි ඒ පුරාවිද්‍යා දස්නමේ තිස්තුනයේ සිදුවෙච්ෂ පුරාවිද්‍යා ලකුණු කිරම් අනුව සිදුුවච්ච ප්‍රදේශවල යම් ආකාරක කෘෂිකාර්මික කටයුතු කුගුරු වගා වගේ දේවල් කළ තින අනවසර අනවසරෙන් සිදුවෙච දේවල්. එදකොට ඒ අලුතෙන් සඳහන් සටහන් කරගත්ත ප්‍රදේශ සම්බන්ධව තමයි ඒ ප්‍රදේශයේ ද්‍රවිඩ මහජන යෝජතයන් එයාගේ විරෝධය පලකරේ මේ මහිත මේ රැස්වීම කැඳවල තිබුණ ඒ කරුණ සම්බන්ධව සාකච්ඡා කරන්න. මෙතනේදී මමහිතන්නේ ඒ අවස්ථාවේදී ජනාධිපටිතුමා මේ කරුණ පිළිබඳව විද්‍යාත්පක ප්‍රවේශයක් ගත්තෙන් නෑ කියලා. විශේෂයම මේ කරුණ සම්බන්ධව විධ පාශවලින් සහමී ප්‍රශ්නය සම්බන්ධව ඒ විශේෂයෙන්ම පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්වරයක් වන අනුර මනතුන්ග මැතිතුමාට එතුමාගේ දහස නිසාආකාර ප්‍රකාශකිරීමේ අවස්ථාවක් ලබාදුන නෑ කියනකත් මම හිතන්නේ මම වෙහි කියන්න ඕන. යම් කිසි රාජ්‍යපාලක කැසිරෙන්න්න ඕනේ යම් කරුණක් පිළිබඳව පූර නිගමනයකෙවෙයි කරුණ පිළිබඳව කරුණු හදාරලා ඒ පිළිබඳව ඒ කරුණු හදාරම් අනතුරුව එන නිගමනය තමයි ඇයක ්‍ර්‍යත්ම කලළු නමුත් ඒ අවස්ථාව සිදුවනේ එවැනි කරුණු විමසීමක් කරන්නේ නැතුව ජනධපතිතුමා හැම ො දැක්කයක ඉතිහාසය පාටම ම උගන්න ැත්තන ගොයාමට ගන්නවද කි ෙ එක ම හිතන්නේ රජයේ සේවිකුට විශේෂ මේ ශේෂ්‍ර පිළිබඳව ප්‍රාමාණික දරුමක් ඇති ඒ පිළිබඳ ඒ විශෙහෙ විධාකාර පර්යේේෂණය කරපු මහාචරිව කරපු ඉතාමත්ම නිග්‍රහයක් කියල තමි සලකන්නේ මෙවැනි නිග්‍රහය රජයේ සේවකෑන්ට හෝ මේ රටේ විදොදුදු නොළල විති මෙවැනි නිග්‍රහයන් කිරීම ඇත්ත වශයෙන්ම ඉතාමතම වැරදිපු පුරවාාදර්ශයක්සාහ මෙවැනි නිග්‍රහයන් කරපු මින් පෙරහිට පුරාංච පාලකන්ට ඉතාමත්ව දුක්මුසු ඉරණවා ඇති ඇත්වුණා දවට මතක ඇති මීට වසර හිපයකට බෙල මේ වගේම මහා බැංකිවේ ඉහළල නි දාාන්ික ආනතික විශක්්‍යිවරුට එක්තාලා ජනාතිපති කරෙක් කිව්වා මේ මම කියන විදිට මගේ ටසට ෝ ගොල් වැඩ කරනන්නත්ට ම ගොඩ ටල් දෙන්නද ඒම හවා අවසාය දෙමක දන්නේ ඒ කියපු ඒඒ ක්‍රියා ක්‍රමවේදයන් වල හැටියට ක්‍රියාත්මක වෙලා රට ංකොත්තුන අවසාන වශයෙන් ඉතාමත්ම දුක්මුසු ඉරුතුමක් ඒ ජනාධතුමාට ඇත්තුනා මමහිතන්නේ අපේ වර්තපාන ජනාධිපතිතුමා එයින් පාඩම්ිඉගෙනගෙන ඒඒ විශයෙහි ඇති විශේෂඥ දැනුමඇති පුද්ග අයගෙන් ඒ පිළිබඳව කරුණු හරියට හදාරලා ඒ පිළිබඳව කටයුතු කිරීම තමයි සිදු කළ යුත්ත එසේ නැතුව පූර නිගමට ඒම සුදුසු නැ ඒ වගේම මෙහිදී අපි වැද්දගත් ලෙස මතාක තබාගැතිව කරුණක් තමයි විශේෂයෙන්ම මෙවැනි සංවේදී කරුණක් යැන කතා කරනකොට.ඒ සංවේදී භාාවය තුළින් ජාති අදර ආගම් අතර ප්‍රශ්නැතිවතු පුළුවන්. ඇත්ත වශයෙන්ම මම මෙහිදී අපේ පුරා අපේ සුප්‍රකට පුලබ්ධ චක්‍රවති එල්ලාවල මේදානන්ද හිමියන් මේ ස්ථානයට ගියපු කුරින්දිමල් එකෙන ස්ථානයට ගියපු අවස්ථාවේදී එතුමාට මනුදීමට සිදුවීම මෙන්න මේ පොතෙෙන් මමාරගම ද. මේ සිදුවීම ඇති ඇත්ත වශයම මෙහි කිසි මාකාරයක ජාතිකවාදී ප්‍රශ්ටයක් නෑ කියල කිය. එතුවා මෙන්න මෙහෙම කියනවා. කොරුන්දු කොළම තනි මුරුප්පු බැව ඇතුළු මේ සියලුකට සාමාන්‍ය වශයෙන් නුවද ඇවිද බැලීමට දින දෙක්වත් කතමින් විශාල් ප්‍රදේශක් කියල තුමා කියකි උන්මාසක අපේ පරීක්ෂණවලදී මඟපෙන්නුවවිට ගිය තලතුනා හැඩිදලි දෙමළ මනුෂ්‍ය කාරුණිකයකි. ඇවිදීමට අමාරුනම් සාමි කරේතියාගෙන යන්නම් ැයි ඔහු සූදානම් විය. එයින් අප තේරුම්ගත්තේ එදා අප දෙපක්ෂයේ වූ කාරුණික මිත්තක්ත්වයයි. අදද මේ ප්‍රදේශයට යාම ඉතා දුෂකර කාර්යකි. ගණවැනය පැවි ත්‍රස්වාදී කරදර මාර්ග දුස්කරතා ආහාරයි නැතු දහසක් වූදල මේ ප්‍රදෙශ ි බිලගෙන තිබේ ඔබට තේරන ඇැති මේ ප්‍රදේශවල දෙවවිධ ජනයා මේ නටමුන් කන්න විුරෝධකල්පි තත්වයකින් නෙමී ඉදිලති. ඉතා ඉතාමත්ම මිත්‍රශීලය පමණක් නේ මෙහිගිය ඒ උතුම් බෞද්ධ භික්‍ෂුවට ගෞරුව කන්න ආකාරීන්තම හැසිල්ල. ඉතින් මේ මිත්‍රත්වය මේ සහජීනොත්වය ඉදිරියට ගෙනයන්න ආකාරයේ වැඩපිල්වලක් ත රටක රාජ්‍යනාකයා සහ රටය ක්‍රියයක්ක් කලින්. රටේ රට තුළ ජාති අතර ආදම්මතර බේදබින්න වෙන ආකාරය නෙමේ කටයුතු කළින්. මේ කරුණ සම්බන්ධව ජාතිීන් අතර සංවේදී තාවයක්තිීනවයි මේ කරුණ වැඩිදුරටත් ඉදිරිින් ගිහිල්ල යම්කිසි ආකාරර තුළ බලවත් ප්‍රශ්නයක් විය හැකිය කියන අවබෝධීන් තමයි කත යුත්තු කොල්ලි ඉතාමත්ත ප්‍රවේශී. එටකොට මේ කරුණ සම්බන්ධව එක්සත් ජනජ පෙරමුණේ ස්ථාවරයන් මම කෙති පැහැදිික පළමුම පළමුුව දේ තමයි යම් කිසි පුරාවිද්‍යා ස්ථානයක් සොයාගත්තට පස්සේ. එ පුරාවිද්‍යා ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කලාට පස්සේ මේක එක ජනකොටසක එක ආගිමික කොටසක උරමයක් වට පත්වන්නේ නෑ. මේ මුළුමහත් රටහි සියලු පුරවසයන්ගේ උරුමයක් ට පත්ව මේක ජාති ගරම එ ත ජතියක උරුමැක්නේ සමුස් සමස්ත ජාතිය උරුමැක් පට පත්තිෙනවා. එ වගේම මෙවැනි ස්ථාන රාශ්්‍යක් උතුරණැකින දෙපලාාතිය තියෙනවා මේ ස්ථාන විද්‍යානුකූල පදනමකින් සන්ඩක්ෂණි කිරීම කළ යුතුයි. එසේ කිරීමේදී දැනට යම්කිසි ආකාරයක පිරිසක් මේ ප්‍රදේශල පදිංචල තියෙනවනම් ඉන්නවා නම් ඒ අයි ඒවත් කිරීම ඒ පිළිබඳව සංවේධතාගකින් කලි යුතුයි කියල කියන්න. ඒ වගේම මෙසේ නම් කරලද පුරාවිද්‍යස්ථානවල නව පූජනී ස්ථාන ගොඩනැගිලි තැනීම පුරාවිද්‍ය දෙපාතමීන්ති ව අනුමැතිය සහ රටේ පොඩු ඉදම් නීතිට අනුව සිදු කොළයුතුඒ වගේම අවසාන වශයෙන් අප ලබා දෙන වැදගත්ම පනවිජ තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශේෂයෙන්ම රාජ්චි සේවකයන්ට විද්ධතුන්ට අපාස වනාආකාරෙන් රජී හැසියේ

ලේකනයක් හැටියට මේ ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධය ඔබට පොනහර ගැටලුවත් තිබෙනවන සාකච්ඡා කරන්න පුළු තියෙනවත් නෑ මෙතන අපි කිව්වේ දැන් වෛද්‍යම්‍රසිංහත් ප්‍රකාශ කළේ පුරාවිද්‍ය අස්ථානයක් කියලා කියන්නේ ඒ පුරාවිද්‍ය ස්ථානයට අන්‍යතාව තියෙන්ට පුළුවන් ජාතිකආගේම කනන්න තාව දැ මේ කුරුන් දිහාරයත් බෞද්ධ හාරය බවල් පෙනෙන්නේ හැබැයි පුරාවිද්‍යා අස්ථානයක් හටිට අදුරගත්තට පස්සේ ඒවා තවදුරටත් මේ අහවල් ජාතියට අහවල් ජනවාර්ගයටක එම එහම සම කියන්නේ නෑ ඒක රටේ ජාති උරමේ කොටස. ඒ රම කොටක්ුණනට පසේ ට සියලුම පොරවෙසිු යාති ආගම් බේදකින් තොරව ඒ උරුමේ ආරක්ෂා කරන්න ගරු කරන්න බැදදි සිටිනවා. දැංවඔ හිට ගමම් ඔ අවටෝ බෞන්් කරන්නන්නේ සමහලාට සංගරක්ෂණය කරන තැංවල කැනීම් කරන තැන්වොල ංරක්ෂණය කන තැංගලට පුරවේසි මැදිහැත්වීම වැඩි වනොත්යේම ඒ බාධ කටු ඇතිවා. ඒක උතුරත්වනවා දකුණෙත්තිනවා. එඉහඳ පුරාවිද්‍යා තින යම් මූල ධර්මිටක රාවිද්‍යාක කියයන මොක්ද පුරාවිද්‍යාකල කියන්නේ. අතීතයට අයත් ද්‍රව්වමය සාධක සොයාගැනීම සංරක්ෂණය කිරීම, අර්ථකතනය කිරීම එ අර්ථකතනය කිරීමසේ අතීත මිනිසාගේ දී පවත පිළිබඳ විද්‍යාත්මක දැනුවා සම්පාදනය කිරීම. එතකොට ඒ හැම පිවරක දීම හැම පීරුවක දීම සොයාගන්න වෙලා විදි. ංරක්ෂණය කරන වෙලාදි අර්ථකතනයරට කරන ඥාන විභා කටවුල්ලදී පුරාවිද්‍යාව අනුගමනය කරන විදිික්‍රමටිකත්තිබෙන. ආාර ධර්මටිකක්ති වෙනවා රාජ නීතිත්ය ගනු දෙනු කරනාකාරයක් තියෙන. ඉති මවිත අපේ පුරවිද්‍ය දෙපාර්මන්තු බල පුහුණුවලද පුරාවි්‍යානය ඕන තමයිවැඩටයුතු කරලා තිබෙන මිල හම ොකු ගැඩලුව ම මතුලා නැ. හැබැයි අර මනහරි පලාතේ දෙශපාල්නෝ යම්යම් සාධාරණ කාරණාටයක් ඉදිරිපත් කරනවන ඒවා පිළිබඳ සත්්‍යය යුක්තිය සාධරත්්‍ය මට මැදිහත්වීමට තමයි රාජ්‍යනායක ඉන්න. ති මේ ගටල ම නිස ග ල ක් ල වාසක. එහි මේ ෝ හදසිය ගොඩක් කාල එනවනි අපි දැක්කන මේ කාල හිටපුගමං ඔන්න පෞගි කාලේ මතුුණනි ගඩක්දවල් සතියක මතුවෙනවා ඔන්නම් කෞුරුහරි ආගමට අපහසකරන වීඩියෝ කළ ජාතිය මතුවෙනවා. ඊට පාසේ ඔන්න දැන්ගේ සතියාව ජනමාධ්‍ය න්‍යාමන පනත කල එකක්කාව. මේ සතිය කුරුන්ද විහාරි කියලා එකක්කාව. තවල් ලබ හති මොනොහරිව. රට දැන් තිබෙනවා මේ අපි රට ලොකු ආර්ථික අගාධයකින් ගිලගෙන ඉන්න වෙලාවක ඒ ඒ ප්‍රශ්නයට එන්න ජනත අධානය දැන් වෙන පැත්තකට හරවන්න ගොඩක් කට්ටේකට ගොනි. දර යික් ප්‍රස් පරල් නෞකාව ප්‍රශ්නයති වන ඒක ආන්ඩුව නාගැගේ බෙල්ල හිර විච්ච ලාවක තමයි ර ීඩියෝ ටිකාව ඒගැ විනිසුන්ගේ අවධනය නනි පැත්තරත් අපි අපට පටි සැකයෙකුත් තිබෙනවා මේ මෙච්චර යුක්තිසාක විස්නාගන්න පුළුවන් ප්‍රශ්න තිබේ. මේවා මේ අවුල් කරන්නත් ඒහවදාන වෙන තකට යොම් කරන්න දෙ කියලත් අපිට හිතෙන ඔබ කියනවාගේ ඉඳ මේ එම නිසා අපි ජනතාවට ඉතාම කියන්නේ ඉතාම සංයමින් මේ කටයුතු දිහා බලන්න කියලා අපි කියන්න හැමදාම තියෙන දෙයක්උනාට හැමදාම නොතිබිය යුතුද. ි ග නම්රන්නේ ප්‍රකෝපන කර්මාන්තේලා රේජ් න්ඩස්්‍රේක. ඒ ුට රේජ ඉදස්්‍රික ද් වෙනන. ඒතිඒ එකගැන අපි ජනතාව දිගටම කරුදක්න එක අහු ඉපා කියලා. තවතින.